सारथी सतकारी। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संगं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि, अधिन्नाधानवीरमणी सिक्खापदं समादियामि, कामेषु मिथ्याचारवीरमणी सिक्खापदं समादियामि, मुसावादवीरमणी सिक्खापदं समादियामि, सुरामेरयमज्जपमादन्तानावीरमणी सिक्खापदं समादियामि, तिसरनेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेतव्यं। साधु नाद्या पावत्तान्न। वासनावंत सत्पुरुष गरुवने, वस्तु मासे मूल करगेन श्रीलंकाराम अपे पांसले कठिन महा पूजोत्सवय सिदु करगनीमे अभिलाषेन सैम सतियकम अवसान इरुदिन मे सत्पुरुष दरुवन सिरुदिना एकतु वेला तमंगे दैते महंसेन धार्मिकव दुख महंसी वेला दहाड़े मुगुरु महापलोट वगुरोला दुखसे हरिहंब करगान्न मिल मुदलक विय पहदम करगन सकास करगान्न गिलम पसु दाने लोतुरा बुदुरजानन वहांसे उदिसा बुद्ध पूजाव पवत्वा जयश्री महाबोसमिदुन वहांसे उदिसा गिलम पसु दाने पूजा करला एवागेम बुदुरजानन वहांसेगे गुण मिनही करला तथागत लौतुरा बुद्रजानन वहांसे विसिं देशना करान्न टेदुनु उतुम्मो से सद्धर्म श्रवने करला तमांगे जीवित वलेटान तमांगे द्वादर्वांगे जीवित वलेटान ए वागेम कुसतुल वेडिन पुंच दरुवांगे जीवित वलेटान रत्नात्रे आशीर्वादे तुनुर्वांगे आशीर्वादे पार्थना करमिं मेलव जीविते अतिवेन सीलूम करदर बाधक उपद्रव नवग्रह दो सफल उपद्रव दुर्वेला सांसार गत जीविते अपे पिंगतुनी ओबसीलु दिनागे जीवित वलेट
ඇතිවී තිබෙන ඇතිවෙන්න ඉඩ තිබෙන සියලුම කරදර බාධක විපත් අපල උපද්‍රවයන් දුර වෙලා ඒ සසර ගමනත් සුවපත් වේවා කියන උදාරතර අරමුණු හදවතේ ඇති කරගෙනයි මේ උතුම් වූ පුණ්‍ය කර්මය මේ සත්පුරුෂ දරුව සිරු දෙනාම අපේ සුනිල් මහත්මයා ප්‍රදාන තෙක්වන් සොගල් ආයතනයේ සත්පුරුෂ දරුව අද එයාගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් සිද්ධ කරනු ලබන්නේ අපේ පින්වතුනි මේ පින් සිද්ධ කර ගැනීමේ මූලික පරමාර්ථය කුමක්ද තථාගත බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ තුල දේශනාව තුල පින් අපේ ජීවිතයට වැදගත් වෙන්නේ ඇයි පින් අපිට ඕනි වෙන්නේ ඇයි කියන කාරණාව ඒ වගේම මේ පින්කම් සිද්ධ කර ගැනීමේ පරමාර්ථය මොකද්ද කියන අවබෝධය ඇතිවයි අපි මේ උතුම් වූ පුණ්‍ය ධර්මයන් රැස් කරන්නට ඕන මේ පින්වතුන් මම ඇතුළු අපි කවුරුවත් ගියාත් මේ කොතන හිටියද කියලා කොහොම හිටිය කෙනෙක්ද කියලා දන්නේ නැහැ ඊළඟට අපේ පින්වතුන්නි මතු සංසාරී ළඟට උපදින ආත්ම කොයි කොයි ආකාරයේ කොයි කොයි තැන්වල උපදීද කියලා අපි දන්නේත් නැහැ අපි දන්න එකම දේ තමයි අපේ පින්වතුනි මේ ජීවත් වෙන ආත්ම භාවය තුල ජීවත් වෙන ක්‍රමය හා ඒ වගේම මේ ජීවිතේ අපි වේගෙන් වයසට යනවා ව්‍යාධියටපත් වෙනවා යම් දවසක මේ සිළු දේවල් අතහැරලා ඊළඟ තැනට යන්න ඕන කරන මෙවලම් යන්න ඕන කරන තැනට පාර සකස් කරගත යුතුයි කියන කාරණාව ඔබ යම් පිරිසක් අවබෝධ කරගෙන තියෙනවා. ඒ අවබෝධ කරගෙන තියෙන පිරිස තමයි මේ විදියට එකතු වෙලා මෙවැනි පුණ්‍ය කර්මයන් රැස් කරගන්නේ. මේ පින්කම් වලට එකතු වීමෙන් ලැබෙන ආනිසංසය තමයි එකක් නොදන්න දේ අහන්න ලැබෙනවා. සද්ධර්මයේ පිළිබඳව අහලා තියෙන ධර්මයේ නැවත නැවත අහන්න ලැබෙනවා. තමන්ගේ හිතේ සැක ඇති තැන් සැක දුරු කරගෙන නිවැරදි කරගන්න ලැබෙනවා ඒ ආනිසංස විදියට දිව්‍ය මානසික සැප සම්පත් කෙලවර තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මය එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය අවබෝධ කරගෙන ආයේ කවදාවත් මේ ලෝක ධාතු තුලවත් වෙනත් විශ්වයේ කොතනකවත් හට ගැනීමක් නැති සිතිවිලි විසුරුවා හරින්නට යෙදුණු උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අපේ පින්වතුනි සදාකාලික සුවය ලබන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව එහෙම නැත්තම් නිවන පෙරනිමිති කරගෙන දේශනා කරපු ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් තමයි අපේ පින්වතුනි ආසි විසෝපම සූත්‍රය. ආසි විසෝපම සූත්‍රයේ පිළිබඳව පුංචි කාරණා කීපයකින් ඔබට මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා අපි මෙවැනි පින්කම් සිද්ධ කිරීමෙන් ලැබෙන්නේ මෙන්න මේ වගේ තාම පින්වන්ත බලවත් පුණ්‍ය ශක්තියක් කියන එක අවබෝධ කරගෙනම අපි බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මේ ගිලම්පස දානේ පූජා කළා පිනින් පොහොසත් වෙමු ආසිවිසෝපම සූත්‍රයේ තාම කෙටියෙන් ඔබට අවබෝධ කරගන්න මතක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ සරපයෝ හතර දෙනෙක් මුල් කරගෙන නාගයෝ හතර දෙනෙක් මුල් කරගෙන දේශනා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දිනක් දම්සභා මණ්ඩපේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා හා දම්සභා මණ්ඩපේවට ධර්මශ්‍රවණය කරමින් සිටිය සිළු දිනාට අපේ පින්වතුනි මතක් කරනවා පෙන්නනවා පින්වත් මහණෙනි එක රටක් ආරක්ෂා කරන රජ කෙනෙක් ඉන්නවා මේ රජතුමා තමන්ගේ පුරවරේ ඉන්න ඉතාම භයානක මෙල්ල කරන්න බැරි බිහිසුණු අපරාධකාරයන් අහු වුණාම ඒ බිහිසුණු අපරාධකාරයන් එකතු කරගෙන ඇවිල්ලා මේ පුරවරේ ඉන්න ඉතා විස උග්‍ර අධික නාගයන් හතර දෙනෙක් ඇති කරන කූඩුවක් මේ කූඩුවට මේ පුරුෂයා හෝ ස්ත්‍රියව යොමු කරනවා
ඒ යොමු කරවල අපේ පින්වතුනි ඔහුට ලබා දෙන රාජකාරිය තමයි මේ උපමා කතාවක්. මේ නාගයෝ හතර දෙනාව ඉතාම හොඳින් ආරක්ෂා කරන්න ඕනි, බලා ගන්න ඕන. මේ නාගයෝ හතර දෙනාට උපස්ථාන කරන්න ඕනි හතර විදියකට. සමහර වෙලාවට එකම වෙලාවෙ වෙන්නත් පුළුවන්. හතර දෙනාවම රැක බලා ගන්න ඕනේ මේ අපරාධ කරන කෙනා. යම් කිසි විදියකින් අපේ පින්වතුනි එක නාගයෙකුට කවන්න කෑම දෙන්න ඕනි වෙලාවට අනිත් කෙනාට නිදා ගන්න ඕන. ඒ නිදා ගන්න ඕනි කෙනාට අනිත් කෙනාට නාවන්න පිරිසුදු කරන්න ඕනි. මෙන්න මේ විදියට හතර දෙනාගේ කටයුතු හතර ආකාරයකට තමයි සිද්ධ කරන්න වෙන්නේ. ඒ ඒ වෙලාවට කරන්න තියෙන දේවල් සිද්ධ වුණේ නැත්නම් ඒ නාගයන් කුපිත වෙලා ඒ තමන්ම බලා ගන්න කෙනාව දෂ්ට කළා, විෂ ශරීරගත කළා, මරණයට පත් කරනවා. ඉතින් මේක අමාරු කාර්යයක්, බැරෑරුම් කාර්යයක්. බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වන අපේ පින්වතුනි, පින්වත් මහණෙනි, ඉතාම දරුණු අපරාධ කරන්නට යෙදුණු පුරුෂෙක්ව රජතුමාගේ රාජපුරුෂයන් විසින් අල්ලගෙන එනවා. මේ අල්ලගෙන එන දරුණු පුජ්‍යලයාව නඩු විභාගයෙන් පසුව රජතුමා මේ සර්පයෝ හතර දෙනා ඉන්න කූඩුවට යොමු කරනවා. කූඩුවට යොමු කරවපුවාම මේ කූඩුවේ ඉන්න නාගයන් හතර දෙනා මේ පුරුෂයාගේ ශරීරයේ කකුලත් වෙලාගෙන එක නාගෙක් ඉන ප්‍රදේශයෙන් පෙනේ කරගන්නවා. අනිත් කකුල වෙලාගෙන තව නාගෙක් පෙනේ කරගන්නවා. හද දෙකේ අත් දෙකට ඇවිල්ලා අනිත් නාගයන් දෙන්නා හිස දෙපැත්තෙන් පෙනේ කරගෙන ඉන්නවා. දැන් මරණය ශරීරගත වෙලා ඉවරයි. ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට අපේ පින්වතුනි ඉතාම කරුණාවන්ත කෙනෙක් මේ කූඩුව ළඟට එනවා. එයා ඇවිල්ලා මේ පුරුෂයාට කියනවා, නුඹ ශරීරයේ දරාගෙන සිටින්නේ මරණේ නේද? කොයි වෙලාවෙ ඔය නාගයන් එකයි කෝ දෂ්ට කරලා නුඹව මරණයට පත් වෙන්න පුළුවන්. එනිසා ඔය නාගයන් හිමීට ලිහලා තියලා පණට ආදරයක් තියෙනවා නම් බේරගෙන දුවන්න කියලා. බේරිලා දුවන්න කියලා. ඉතින් මේ නාගයෝ හතර දෙනා දරාගෙන ඉන්න පුරුෂයා කල්පනා කරනවා, මේ කියන කතාව ඇත්තක් තියෙනවා. මේ අය උග්‍ර විස සහිතයි, යම් හානියක් වෙන්න පුළුවන් කියලා හිතලා අර නාගයන් හිමීට පරිස්සමට ලිහලා බිමින් තියලා අර කූඩු ඇරගෙන පණ බේරගෙන දුවනවා. රජතුමා මේ කාරණාව දැකලා අර නාගයෝ හතර දෙනාට අණ කරනවා, නුඹලා හතර දෙනාම බලාගන්න ඉන්න චරපුරු මේ බලාගන්න පවරපු කෙනාන්න නුඹලගෙන් නිදහස් වෙලා දුවනවා. එනිසා ගිහිල්ලා ඒ පුරුෂයාව දෂ්ට කළා, මරණයට පත් කරන්න කියලා. දැන් එයා පිටිපස්සේ නාගයෝ හතර දෙනා එලෝගෙන එනවා. නතර කරන්න බෑ. මරණේ හැරිලා බලනකොට පිටිපස්සේ තියෙන නිසා මේ පුරුෂයා තවත් වේගෙන් දුවනවා. ඊළඟට අපේ පින්වතුනි පුරුෂයන් පස් දෙනෙක්, එහෙම නැත්නම් රාජසෙබළුම් පස් දෙනෙක් ඇඳවල රජතුමා කියනවා, මේ රාජසෙබළුම් පස් දෙනාට අර දුවන පුරුෂයාව නතර කරලා දෙන්න. එහෙම නතර කරලා දුන්නොත් නුඹලාට ඉතාම වටිනා ධනෙ ලබා දෙනවා. ඔහුව මට පණ පිටින් හෝ මරලා හෝ ගෙනත් දෙන්න කියලා දැන් කඩු කිනිස් යමෝරාගෙන තව පස් දෙනෙක් මෙයා පස්සේ දුවනවා. ඊළඟට අපේ පින්වතුනි ඒත් නතර කරන්න බෑ. එයාගේ හොඳම මිත්‍රයෙකුට කතා කරලා කියනවා, මේ පුරුෂයාව ගෙනල්ලා දෙන්න. ඒ ගෙනල්ලා දුන්නොත් ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. දැන් මේ යාළුවත් මෙයා පස්සෙන් වැටිලා එළවනවා යාව නතර කරගන්න. අපේ පින්වතුනි යාළුවා පස්සෙන් කතා කර කර දිව්වත් එයාට නතර කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට පෙන්වන පින්වත් මහණෙනි, මේ පුරුෂයා කවුද? පුරුෂයා තමයි අපේ පින්වතුනි අපි මේ දරාගෙන සිටින ශරීරය තුළ ජීවත් වෙන විඥානය. එතකොට මම කියලා ඔබ හඳුන්වන කෙනා තමයි මේ අපරාධකාරයා විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ.
ඒ පුරුෂයාට පැවරෙන රාජකාරිය තමයි තමන් කරපු අපරාධ නිසා අපරාධ කියන්නේ කර්ම වේග නාගයන් හතර දිනක් පවරනවා බලා ගන්න රැක ගන්න අපේ පින්වතුනි ඒ නාගයෝ හතර දිනා තමයි කවුද පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප එතකොට දැන් මෙයා පස්සෙන් යාළුවෙකුත් එළවනෝ ඒත් නතර කරන්න බෑ එයා දිග ලොකු පාළු ගමකට යනවා ඒ පාළු ගමේ ගෙවල් හයක් ගෙවල් පහක් තියෙනවා ඒ ගෙවල් වලට ගිහිල්ලා බලනවා Tamanට උදව්වක් ගන්න කවුරු හරි ඉන්නවද කියලා කවුරුවත් නැහැ අපේ පින්වතුනි මෙයා මෙතන ටික වෙලාවක් ගිමන් හරිනකොට අර Tamanට මුලින්ම පෙනී ඉඳලා කරුණාවෙන් කියපු කෙනා ආපහු පෙනී හිටිනවා එයා කියනවා නුඹ මෙතන නතර වෙන්න එපා භයානක හොරු පස් දෙනෙක් ඉන්නෝ ඒ හොරු පස් දෙනා නුඹ සන්තකේ තියෙන දේවල් පැහැර ගන්න මරන්න පුළුවන් ඒ නිසා පණ බේරගෙන දුවන්න කියනවා ඒ දුවනකොට අපේ පින්වතුනි අර පිරිස පිටිපස්සෙන් එලෝගෙන එනෝ මේ හොරු පස් දෙනත් මෙයාව දැකලා ඒ පොලිමටම වැටිලා මෙයාව මරන්න එලෝගෙන එනවා තව ටික දුරක් යනකොට විශාල ගංගා හතරක් හම්බ වෙනවා ඒ ගංගාවක් යොදුන ගානි දිග පළලයි ඒක ගංගාවක් තරණය කරනකොට ගොඩබිමක් හම්බ වෙනවා තව ගංගාවක් තියෙනවා ඒකත් තරණය කරනකොට ගොඩබිමක් හම්බ වෙනවා මේ වගේ ගංගා තුනක යහා පැත්තේ තමයි විශාල තනබිම හම්බ වෙන්නේ මෙයාට ජීවත් වෙන්න ඕන කරන භූමිය එතකොට මේ කරුණාවන්ත කෙනා පෙනී ඉඳලා කියනවා මේ ගංගා හතර අමාරුවෙන් හරි තරණය කරන්න පළවෙනි ගඟ තරණය කරනකොට ඔබට තේරෙයි පෙනේ යොදුනක් මරණේ දුරයි කියලා දෙවෙනි යොදුන තරණය කළා හැරිලා බලනකොට ඔබට පෙනේ තේරෙයි මරණේ යොදුන් දෙකක් දුරයි කියලා තුන්වෙනි යොදුනත් තරණය කළා හතරවෙනි යොදුන තරණය කරපුවාම මේ කිසිම කෙනෙකුගෙන් ඔබට ආයේ කවදාවත් කරදරයක් විපත්තියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා පෙනී ඉඳලා කියලා යා අතුරුදහන් වෙලා යනවා අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට පෙන්නනවා මේ පෙනී හිඳින කෙනා කවුද පෙනී හිඳින කෙනා තමයි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සේ සද්ධර්මය ඊළඟට අපේ පින්වතුනි මේ මම කියලා හිතන හිතාගෙන ඉන්න කෙනා මේ අපරාධ කරපු කෙනා නාගයන් හතර දිනක් දරාගෙන ඉන්න මුලින්ම මේ නාගයෝ හතර දිනා තමයි අර මං කලින් මතක් කරපු විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධිමත් කෙනා සසර තේරුම් ගන්න කෙනා මේ ලෝක ධාතු තුල සියලු දේවල් ලිපදෙනවා ටික කාලයක් පවතිනවා ඒවා ව්‍යාධියට පත් වෙනව නැති වෙනව මරණයට පත් වෙනව විනාශ ස්වභාවයට පත් වෙනව කියලා නුවණැසින් බුද්ධියෙන් තේරුම් ගන්න කෙනා ඊළඟට තේරුම් ගන්න දෙයක් තමයි අපේ පින්වතුනි මේ මහ පොළොව හැදිලා තියෙන්නේ ආන් අර මං කිව්ව පදාර්ථ හතර එකතුෙන් ඔබගේ මේ මනුස්ස ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප හතර එකතුෙන් මේ ශරීරය තුල තද ගතිය තියෙනවා තෙත් ගතිය තියෙනවා ඒ වගේම මුනුසුම් ගතිය තියෙනවා ඒ වගේම වැగిරෙන ගතිය තියෙනවා මේ ගති හතරෙන් තුනක් තිබිලා එකක් තිබ්බත් ඔබට පවතින්න බෑ දෙකක් තිබිලා දෙකක් නැති වුණත් ඔබට පවතින්න බෑ එහෙනම් මේ හතරම ශරීරය තුල පවතින්නත් ඕනි ඔබට ජීවත් වෙන්න මේ මහ පොළොව අධික විදියට උෂ්ණ වුණොත් මේ මහ පොළොවේ සතාසිව් පාවට මනුස්ස වර්ගයාට නෙමෙයි කිසිම ජීවයකට පවතින්න බෑ අපේ පින්වතුනි කල්ප විනාශයේදී ලෝක විනාශයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන සත්ත්ව සූර්යයන් ගමන සූත්‍රයේ තුල මේ ලෝකේට සූර්යයන් හත් දෙනෙක් පායනවා කියලා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අවසානයෙන් පස්සේ ඒ ශාසනයත් පැවිතිලා ඉතුරු වුණා. අවසන් වුණාම මිනිස්සුන්ගේ තියෙන ක්‍රියාකාරකම් බහුලව නරකතට හැරුණාම පවට බරය වැඩි වුණාම අපේ පින්වතුනි මේ පරිසරයේ උණුසුම වෙන්න පටන් ගන්නවා. පළවෙනි සූර්යා පායනවා. මේ පරිසරයේ ගහකොළ වේලෙන්න පටන් ගන්නවා. දෙවෙනි කෙනා පායනවා. අපේ පින්වතුනි ගංගා ඇලදොලවල් සිඳෙන්න පටන් ගන්නවා. තුන්වෙනි කෙනා පායනවා. අපේ පින්වතුනි මේ මහ පොළොවේ උෂ්ණත්වය නිසා මිනිසුන්ට විවිධ
චරම රෝග ආදී රෝග හැදිලා කන්න බොන්න නැතුව මිනිස්සු විය මැරෙන්න පටන් ගන්නවා. හතරවෙනි කෙනා පායනවා. මේ අපේ මහ පොළවේ තුනෙන් දෙකක් වතුර තියෙන මේ මුළු මහ පොළොවේම වතුර අපේ පින්වතුනි අඟලට අඩු වෙනවා. පස්වෙනි කෙනා පායනවා. ගිනි කඳු තියෙනවා සක්‍රිය වෙන්න පටන් ගන්නවා. හයවෙනි කෙනා පායනවා. මේ මුළු මහ පොළොවම රතු පාටට දිදුලන්න පටන් ගන්නවා. හත්වෙනි කෙනා පායනවා. මේ මහ පොළොව සුණු විසුණු වෙලා අලි දූවිලි වෙලා විනාශ වෙලා යනවා. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනි උණුසුම් උණුසුම් ගතිය තේජෝ ගතිය වැඩි වුණොත් කිසි දෙයකට පවතින්න බෑ ඒක සමතුලිත වෙන්න ඕනේ. ඒ වගේම තමයි පටවි ගතිය තද ගතිය. තද ගතිය ඇති වුණොත් ගල් ඉතාම ඝන ගතියට ද්‍රාවය නොවුනොත් මේ ශරීරයේ ගල් වුණොත් මරණයට පත් වුනහම අපේ ශරීර ගල් වෙනවා. ඒ වගේම තමයි ලේ ගමන් කරන්නේ නැහැ ජීවයකට පවතින්න බෑ හුස්ම වැටෙන්නේ නැහැ මේ හැමදේම අපේ පින්වතුනි පවතින්නේ නැහැ. එහෙනම් ඒකත් අර සමතුලිතතාවයේ තියෙන්න ඕනේ. වැගිරෙන ගතියත් එහෙමයි. මේ හැමදේම දිය වෙන්න වැගිරෙන්න ගත්තොත් කිසි දෙයකට පවතින්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ මහා භූත රූප අපේ පින්වතුනි මනසින් අවබෝධ කරගන්න ඕනේ. මේ පංචස්කන්ධය මේ ශරීරයේ සැකසීලා තියෙන්නේ මෙන්න මේ ව්‍යාධි වලට පත් වෙන ආකාරයට කියලා. එහෙම අවබෝධ කරගත්ත කෙනෙකුට මේ ලෝකේ ලස්සනට දකින්න පුළුවන්. ජීවිතේ හැම දෙයක්ම ඉතාම සැහැල්ලුවෙන් සුන්දරව දකින්න පුළුවන්. ඕනෑම දෙයක් දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. ඇයි? තමන්ගේ ලෝකය පිළිබඳවත් වටපිටාව පිළිබඳවත් මේ පංචස්කන්ධය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් මනාව අවබෝධ කරගත්ත කෙනා ඊළඟට නෝනැසින් ධර්මයේ දකින්න පෙළඹෙනවා පටන් ගන්නවා. ඊළඟට අපේ පින්වතුනි මේ සූත්‍රය ඉතාම දිගයි පැය දෙක තුනක බණ කියන තින සූත්‍රයක් නිසා මම ඉතාම ඉක්මනින් මේ කාරණාව පැහැදිලි කරන්නම්. මේ පංචස්කන්ධයේ තේරුම් අරගත්ත නිසා තමයි අර සරිපෝදේ හතර දෙනා බිමින් තිබේ. කියන්නේ මරණයට බය වුණේ මොකද්ද? සසරට බය ඇති කරගෙන පින් කරනෝ වේගෙන්. ඒකයි ඒ දාලගේ එතන ඇලුනේ නැහැ. අපි ඇලි ඇලි ඉන්න තරමට අපිට සසර දිගයි අපේ පින්වතුනි. ඇලුනේ නැහැ එතන. ඊළඟට අන්න යාගේ හොඳම මිත්‍රයෙකුට කතා කරලා කියනවා අල්ලන්න කියලා. හොඳම මිත්‍රයා තමයි මමත්වය. මම හිතන තරම් මගේ මගේ කියලා හිතන තරම් අපිට කිසි දෙයක් අතාරින්න බෑ. කුසල් කරන්න බෑ. සිත පහළ වෙන්නේ නැහැ පිනට. අයහපතට සිත පහළ වෙනවා, යහපතට සිත පහළ වෙන්නේ නැහැ. නිසා මම ඒක තේරුම් ගත්තා නම් මේ පුරුෂයා ඒක තේරුම් ගත්තා. ඔබ හිතන්න මමත් ඒක තේරුම් ගත්තා නම් එහෙනම් තමන්ගේ යාළු මිත්‍රයා කොහොමද එන්නේ? කැති කිනිසි කඩු අමෝරාගෙන එන්නේ. එතකොට මමත්වයේ තියෙනකම් මම මොකද වෙන්නේ? භවයට ඇදලා ගන්නවා. සසර උපදින්න ඕන කරන හේතු ප්‍රත්‍යයන් එකතු කර ගන්නවා. ගැළවිල්ලක් නෑ අපේ පින්වතුනි. එයා ඒක තේරුම් ගත්ත මමත්වයේ ඇතහැරියා. තවත් වේගෙන් පණ බේර ගන්න දුවනවා. ඊළඟට වදකයෝ පස් දෙනෙක් රාජපුරුෂයෝ පස් දෙනෙක් කෙනෝ. කවුද මේ රාජපුරුෂයෝ පස් දෙනා? පඨවි ආපෝ තේජෝ වායෝ භූත කියන මහා භූත රූප වගේම අපේ පින්වතුනි චක්කු සෝත ගාන කාය ජීවහා කියලා ඉන්ද්‍රයන් පහක් මේ ශරීරයේ තියෙන ඇස කන නාසය දිව ශරීරය. ඇස් දෙක පිනවන්න, දිව පිනවන්න, කන් දෙක පිනවන්න, ඒ වගේම මේ ශරීරයේ ස්පර්ශයේ පිනවන්න මිනිස්සු බොහෝ සෙයින් වෙහෙසෙනවා. ඒ තුලම ඇලිලා ගැලිලා ඉන්නවා. නමුත් වයවුරුද්ධ භාවයට පත් වෙනකොට දිවට ගන්න රස දැනෙන්නෙත් නැහැ, ශරීරයට ගන්න ස්පර්ශ දැනෙන්නෙත් නැහැ. ඒවා කර්කසයි. කන් දෙකට ඇහෙන දේවල් මිහිරිවට දැනෙන්නෙත් නැහැ. ඒ නිසා අපේ පින්වතුනි මෙයා තේරුම් ගන්නව එහෙනම් තරුණකමත් තරුණ කාලෙත් ශරීර සුවතාවයේ තියෙන්නේ ඉතාම කෙටි කාලයක් කියලා තේරුම් අරගෙන තවත් වේගෙන් පින් කරන්න පටන් ගන්නවා. ඊළඟට අපේ පින්වතුනි ගම්මානයකට යනවා. පාළු ගෙවල් පහක් හම්බෙනවා. උදව්වට කෙනෙක් ඉන්නවද බලනවා. හොරු පස් දෙනෙක් මෙතන ඉඳලා පස්සෙන් එලෝගෙන එනවා මෙයාව ආපහු මරන්න. ඒ හොරු පස් දෙනා කවුද? ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන් පහට ගෝචර වෙන අරමුණු පහ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, දකින දේ, ඇහෙන දේ, රසය, ඒ වගේම ස්පර්ශය.
ඊළඟට අපේ පින්වතුනි මෙයා ඒකත් අතෑරලා තවත් වේගෙන් පින් කරනවා ඊළඟට මෙයාට ගංගා හතරක් හම්බ වෙනවා මේ ගංගා හතර තරණය කරන්න ඕනේ සැඩපහර වැඩි ගඟට පැන්නොත් ගඟේ ගිලිලා මැරෙනවා ඒ නිසා මේ අසලින් තියෙන කැලෑවකින් දඩු කෑලි කීපයක් එකතු කරලා වැල් කෑලි අරගෙන පහුරක් හදනවා මේ පහුරට කියන්නේ මොකද්ද ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීමේ මාර්ගය මේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙමින් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මෙයා ගවේෂණය කරන්න හොයන්න අවබෝධ කරගන්න පටන් ගන්නවා ආන් ඒ අවබෝධ කරගන්න පටන් ගන්න යයි එක රැළට තමන්ව මරන්න සසරට ඇදලා දාන්න මාර දිව්‍ය පුත්‍රයා විසින් එවන සේනාව තමන්ව පස්සෙන් තාමත් එනවා මේ නාගයෝ හතර දෙනත් අනිත් පිරිසත් අපේ පින්වතුනි මෙතන ඉඳගෙන බණ අහන්න ඔබ පස්සේ තාමත් පේලියට ඉන්නවා ඔබට ඒවා පේන්නේ නැහැ ඔබ දකින්නේ නැහැ ඒ පිළිබඳව විමසන්නේ නැහැ හොයන්නේ මේ බණ කියන මමත් බණ අහන ඔබ පිටිපස්සේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පිරිවර තාම පිටිපස්සෙන් ඉන්නෝ අපි හැමෝගෙම නමුත් මේ පුරුෂයා අර පවුර හදාගෙන ගඟට දාලා දෑතේ මහන්සියෙන් උත්හාන වීරියෙන් අත් දෙක හබල කරගෙන පළවෙනි යොදුන තරණය කරනවා හැරිලා බලනෝ මරණයේ යොදුනක් දුරයි අපේ පින්වතුනි සෝවාන් භාවයට පත් වුණා සෝවාන් භාවයට පත් වුණු කෙනෙක් නැවත මේ ලෝක ධාතුව තුල හත් වතාවක් පමණයි කියනෝ උප්පත්තිය ලබන්නේ ඊළඟට අමාරුවෙන් වෙහෙස වෙලා මහන්සිය නොතකා අපේ පින්වතුනි වීරයවන්තව උත්හාන වීරියෙන් දෙවෙනි යොදුනක් තරණය කරනවා දෙවෙනි යොදුන් තරණය කළා බලනකොට යොදු මරණය යොදුන් දෙකක් දුරයි කෙළවරේ ගඟේ ඉඳන් එයා අත වනනෝ තාමත් එන්න කියලා මාර දිව්‍ය පුත්‍රයාත් ඒ පිරිවරත් සෙනගත් ඒ සිටිවිලිත් අපේ පින්වතුනි ඔබගේ ජීවිතේට නිතරම සැලවීම් කරනෝ අත වනනෝ ඒ දේවල් වලට ඇදලා බැඳලා ඔබ මේ කාම ලෝකයේ සදාකාලික විවිධ ආත්මවල මැරෙමින් උපදෙමින් ගමන් කරන්න ඕන හේතු ප්‍රත්‍යයන් ඔබේ මනසට විඥාණයට එකතු කරමි. තුන්වෙනි යොදුන තරණය කරනවා සකුර්දාගාමි භාවයට පත් වෙනවා මරණයේ යොදුන් තුනක් දුරයි හතරවෙනි යොදුන උතුම් වූ නිර්වාණ සාන්තියේ මහරහත් භාවය අවබෝධ කරගන්නෝ සියලු කෙලෙසුන් ප්‍රහීණ කරලා මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ ඒ වගේම සීවලී මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ සැරියොත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වගේ ආයේ කවදාවත් මේ ලෝක ධාතුව තුල කිසිම විශ්වයේ තැනක හට නොගන්න තමන්ගේ සිටිවිලි විශ්වයට මුදා හරිනව විසිරුවලා හරිනව ආයේ කවදාවත් අපේ පින්වතුනි මේ භවයේවත් කිසිම භවයකවත් හටගන්නේ නැති නිවනටපත් වෙන්න ඕනි කරන මාර්ගයේ සකස් කරගන්න එනිසා මේ වස්තු මාසයේ තුල අපේ සත්පුරුෂ දරුවෝ විටින් විට තමන්ගේ ජීවිතයේ තමන්ට ලැබෙන අවස්ථාවන් වල ගිලම්පස දානේ මල් පහන් සකස් කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමීපේ තැන්පත් වෙලා බුදුරජාණන් වහන්සේට මේ ගිලම්පස දානේ පූජා කරලා බණ අහලා හිත සකස් කරගෙන මේ සකස් කරගන්නේ ආන් අර තමන්ගේ පිරිවර පිටිපස්සේ එන පිරිවර නතර කරගන්න උත්සාහ කරන එක හැම වෙලාවෙම මේ ධර්මයේ මතක තියාගන්න තමන්ගේ යහළුවන් තයි වගේම නාගයෝ හතර දෙනෙක් ඒ වගේම මේ විදිහට රාජපුරුෂයන් මේ විදිහට පල් හොරුන් නිරන්තරයෙන් තමන් උපමා කරගෙන ඒවෙන් මිදෙන්නට ඕන කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කරන නුවණැස පහළ කරගන්න කියන ධර්ම අනුශාසනාව ධර්ම අවවාදේ ලබා දෙමින් ඔබගේ දෑතින් සකස් කරගත් මේ ගිලම්පස දානේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපි සියලු දෙනාටම සංසාර යම් මතු ආත්මයක මතු දිනක උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ අරමුණ මහදවතී ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා කියන අරමුණින් කවුරුන් සාදුන ආදයක් පවත්වල එකට පෙරුවන් වන්දනා කරමු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
इतिविसो भगवारहं सम्मा सम्बुद्धं विद्याचरण सम्पन्नो सुगतो लोकवित् अनुत्तरो पुरिस धम्मसारथि सत्तादे मनुष्याणां बुद्धो भगवति। स्वाक्खातो भगवता धम्मो संदिग्धिको अकालिक एहि पस्सिको ओपनयिको पच्चात् मेदितब्बो विञ्ञो हेति। सुपटिपन्नो भगवतो सावकसंगो उजुपटिपन्नो भगवतो सावकसंगो न्यायपटिपन्नो भगवतो सावकसंगो सामीतिपटिपन्नो भगवतो सावकसंगो यदिदं चत्तारि पुरिसयुगानि अण्डपुरिसेष भगवतो सावकसंगो आहुनीयो पाहुनी दक्खिनेयो अञ्जलिकरणीयो अनुत्तरं पुण्यं लोकस्सात्ति सुगन्धं शीतलं कप्नं प्रसन्नमधुरं शुभं पानीयमेतं पतिगह्णातु मुत्तमं अधिवासेतु नो वन्ति गिलान पञ्चयं इमं अनुकम्पमुपाय पतिगह्णातु मुत्तमं अधिवासेतु नो वन्ति भेषजं परिकम्पितं अनुकम्पमुपादाय पतिगह्णातु मुत्तमं गणसारब्धदित्तेन दीपेन तमदंसि तिलोकदीपं सम्बुद्धं पूजयामि तमोनुदं सुगन्धिकायवदनं अनन्तगुण सुगन्धिनाङ्गन्धेन पूजयामि तथागतं वर्णगन्धगुणोपेतं कुसुमसन्तोषिं पूजयामि मुनिन्दस्य श्रीपादसरोरुहिं पूजयामि बुद्धं कुसुमेननेन पुण्ये तेन लभामि मोक्षं भुङ्क्तं मिलाय यताइदं मे कायो तथा त्रिविनाशभावं वन्दामि चेत्यं सर्वतानि सुपटिण्डितं शारीरिकदात् महाबोधिं बुद्धरूपं सकलं सत् यस्य मूले निसिन्नोव सब्बात् जयन्नकापन्तो सम्मन्यतं सत् वन्दे तं बोधिपादपङ्गिमेते महालोकनाथेन पूजिता अम्बिते नमस्मि बोधिराजा नमस्तु ते। साधु कियन्न අපේ පින්වතුනි ඔබ සියලු දෙනාගේම දෑතින් සකස් කරගත් මේ දාණය ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරමි. ඒ වගේම මව් දෙමව්පියන්ට නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරමි. ඒ වගේම කුස තුළ වැඩෙන පුංචි දරුවන්ට උතුම් වූ ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ආනුභාවයෙන් ආශිර්වාදේ ලැබිලා මේ මනුස්ස ලෝකයට දීර්ඝායුෂ සම්පන්නිය ඇති පින්වන්ත දරු සම්පතක් දහායාද කරන්න ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය වගේම ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ආශිර්වාදයේ සැලසේවා කියන අරමුණ හදවතේ ඇති කරගෙන ඔබ සියලු දෙනාගේම හදවත්වල ඇති යහපත් බලාපොරොත්තුන් සඵල වේවා. කරදර බාධක විපත් අපල උපද්දරු දුරු වෙලා සියලු යහපතම උදා වේවා කියන
අරමුණින් යුක්තව සියලු දෙනාම සාදු නාදයක් පවත්වල මේ විදියට බෝධින් වහන්සේව වන්දනා කරමු. රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කොළලාන බෝධිය ගෞතම මුනි දුන් පිට දුන් බෝධිය අපිත් වාදිමු ජය සිරි මහා බෝධිය දෙව්ලොව දෙවියන් පුදකල බෝධිය නාලොව සතියක් කුදලාද බෝධිය දෙනෝදාහක් දෙන වන්දිනා බෝධිය අපෙත් වාදිමු ජය සිරි මහබෝධිය මම මේ මළුවට යනවා එනවා බෝපත් බෝමුල් මට පැගෙනවා සම්මාව දීමාගේ පව් අරවනවා බෝරාජුනේ මට අවසර දෙනවා උඩමළුවේ බෝරජු ඇජ බෙනවා දෙවැනි මළුවේ මල් පහන් දිලෙනවා වැලි මාලෝවේ මහා සෙනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකිනවා උන්සාද මෙන් කාදු මුදුරේ දිස්වන රන්වන් සිවුරක් පොරවාරැස් දෙන තුන් ලොවටම මෙත් කරුණාවත්සන අන්න බලන් බුදු සමිදුගේ ලත්සන සම්මා සම්බුදු සමිදුගේ මුනි ලත්සන වෙන කිසිම අලකත් නෑනේ අපි පුද දෙන මල් මිට මිට ගානේ සමිදුගේ දිරියේ පරවෙනවානේ
से सित पिरे से दोवेवा मेमाल से काय गन वैत हेवा मेमाल मुनि दूत पूजावेवा माल से निवनत योमुवेवा लोतुरु बुद्धु गुण मत सीवेवा नवग्रहापलय दुरुवीवा मारे बाल सुनकल बोहि में गावा सुंद सुंद धुम पूजावेवा सुंद सुंद माल पूजावेवा सुंद सुंद पेन पूजावेवा बुद्ध गुण अरहन नव गुण वेवा अरहन नव गुण हद तुल वेवा मरने दी मत किसी भी आकनो वेवा मरने दी बुद्ध गुण मत सी वेवा कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्यं कमे बंते गुरे पन्य तथागत अच्यं कमे दम संदिक अकालिक अच्यं कमे संग सुपटिपन्न अनुत्तर साधु कियन्न देवियन्ट पिन अनुमोदना करमु अपे पिन्वतुनि ओब सिरु दिनाम सिद्ध करगत्ता वू पुण्य धर्मयन् लोकया शासनयत् ओबवत् आरक्षा करन ओबे दरुवन् ओबे देमव्पियन् आरक्षा करन සිරු දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදනා වේවා දෙවියන්ගේ ආශිර්වාදය ඔබට නිරෝගී සුවේ චිර ජීවනයේ පිණිසම සැලසේවා අපි අනුමෝදනා කරන පින් ලබා ගන්න සිරු දෙවි දේවතාවෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදනා කරමු ඒ වගේම අපේ පින්වතුනි මිය පරලෝකීය පුණ්‍යාතීන් සිහිපත් කරගෙන පින් අනුමෝදනා කරමු අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන තෙන්වන් සොගල් ආයතනයේ සේවය කරන සියලුම දුවා දරුවන් නමින් මිය පරලෝකයේ සියලුම මළගිය ඥාතීන්ටත් ඒ වගේම අපේ පින්වතුනි ගයාන් මහත්මා හා මුදිත මහත්මා නමින් මිය පරලෝකයේ ආදරණීය පියාණන් වහන්සේලාට පරලෝක ජීවිතයේ නිරෝගී සුවේ සැපවත් භාවය අරමුණු කරගෙන දුකින් අත මිදී සැපතට පත් වූ උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණේ ඒ දෙමාපියන්ටත් ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකයේ වර්ග පරම්පරානුගත සියලු ඥාතියොත් මේ පින් අනුමෝදනා වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අපේ සියලු මළගිය ඥාතියෝ
කෙලවර ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් කවුරු සාදු කියලා මලගිය ඥාතීන්ට පින් දෙන්න. සිද්ධ කරගත් ආ වූ පුණ්‍ය ධර්මයන් අපේ පින්වතුනි වස්තු මාසයේ පුරාවටම විහාරස්ථානයේ තුල සිද්ධ කරන සම්බුද්ධ වන්දනාව මේ සතියේ අපේ සුනිල් මහත්මයා ප්‍රදාන තෙක්වන් සෝගල් ආයතනයේ සියලුම දරුවන් එකතු වෙලා හැම කෙනෙක්ම ඉතාම ශ්‍රද්ධාවෙන් ඕනේ කමකින් ගිලම්පස දානේ හදාගෙන මල් පහන් සුඳුදු මාලෝක පූජාවන් සකස් කරගෙන ඒ වගේම මේ සම්බුද්ධ වන්දනාව සඳහා පැමිණෙන සියලු දෙනාටම දන්සලක් වශයෙන් ඒ ආහාර පාන තේ පැන් සංග්‍රහයන් සූදානම් කරගෙන ඔබ පින්වතුනි ඒ කටින කියන මහා පින්කම මුල් කරගෙන සිද්ධ කරන පරිවාර පින්කමක් සඳහායි මේ එකතු පාදා වෙලා ඒ උතුම් වූ පින්කම සිද්ධ කරගන්නට ඕන කරන තව තවත් පුණ්‍යවන්ත භාවයන් රැස් කරගන්නට යෙදුනේ. එනිසා ඒ දරුවෝ සියලු දෙනාටම මේ පින් සංසාරේ නිවන් දකින ජාති දක්වාම ඔබ හැමෝටම සැප විපාක පිණිස දුක් කරදර බාධක විපත් වලින් ඔබව ආරක්ෂා වීම පිණිසම හේතු වෙනවා. ඒ වගේම දිනපතාම මේ සම්බුද්ධ පූජාව වන්දනාව බුද්ධ වන්දනාව සඳහා ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා එකතු වෙන මේ පින්වත් දරුවෝ සියලු දෙනාගේම ජීවිතවලට නිවන් දකින ජාති දක්වාම පිහිටට තියෙන අපේ පින්වතුනි මේ රැස් කරගන්න කුසල් පමණයි. ඔබ ලෞකික ජීවිතේ තාම සාර්ථකව ගත කරන්න ඕන කරන කාය වෙහෙසවල සිත වෙහෙසවල වැඩ රාජකාරී කරලා ධන දහන්නේ භවභෝග උපයන ඒ තුලින් ඔබ මෙලව ජීවිතයේ සුවපත් පින්වන්තව තමන්ගේ දරු පවුල් දරු පැටවුන් එක්ක නිරෝගිමත්ව ජීවත් වෙන්න ඕන කරන වටපිටාව හදා ගන්නවා. ඔබ මෙලව පමණක් ගැන හිතන්නේ නැතුව තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුනුරුවන් සමීපයේට මේ විදියට එකතු වෙමින් දානමාන පින්කම් සිද්ධ කරමින් එවැගේම නොයෙක් වූ පුණ්‍ය කර්මයන් සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරමින් මෙලව ජීවිතයේ සැපවත් වෙනා වගේම සංසාරගත ජීවිතයටද ගෙනියන්න ඕන කරන කුසල් නැමැති මෙවලම් එකතු කරගන්න අපේ පින්වතුනි මේ සිද්ධ කරගන්න පුණ්‍ය බලයෙන් ඊළඟ භවයේ තුලත් ඔබට නිරෝගිමත් පින්වන්ත මනුස්ස ජීවිතයක නම් ඒ මනුස්ස ආත්ම භාවයක ඉපදෙලා දිව්‍යගත ජීවිතයක නම් ඒ පින්වන්ත දිව්‍යගත ජීවිතය තුළ ඉපදිලා ඉතාම දීර්ඝාෂ ඇතිව නිරෝගිමත් පින්වන්තව ජීවත් වෙන්න ඕන කරන පුණ්‍ය ශක්තියෙන් තමයි මේ විදියට මේ හැම දරුවෙක්ම එකතු පාදා වෙලා සිද්ධ කරගන්නට යෙදුනේ. එහෙනම් මේ උතුම් වූ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න ඔබ සෑම සිරු දෙනාටම එවැගේම කඨින මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරමින් කටයුතු කරන ඔබ සෑම සිරු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදනා වේවා. ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ තමයි අපේ සත්පුරුෂ දරුවන් ඒ උතුම් වූ පින්කම සිද්ධ කරන්න සූදානම් කරගෙන තියෙන්නේ. 24 වෙනි ඉරිදා 23 වෙනිදා රාත්‍රියේ පිරිත් ධර්ම දේශනාවන් සිද්ධ කරමින් ඉතින් ඒ උතුම් වූ කටයුතු සඳහා සහ සම්බන්ධ වෙමින් සිතින් කයින් වචනෙන් එකතු වෙමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන සසර ගමන සුවපත් කරගන්නට ඕන ශක්තිය එකතු කරගන්නේ කියන කාරණාව මතක් කරගනිමින් මතක් කරමින් මේ රැස් කරගත් ආ වූ පුණ්‍ය ධර්මයන් ඔබ සෑම සිළු දෙනාටම එවැගේම මේ පුංචි දරුවන්ට කුසතුල වැඩෙන පුංචි දරු පැටවුන්ට ඔබගේ අරමුණු වලට ඒ සියලුම අරමුණු සාක්ෂාත් කරගන්න සියලු දෙනාට නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලබන්න අපි හැමෝටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියන අරමුණින් කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි සියලු දෙනාම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.